ඳ මුල් පොතේ හැඳින්වීම ඇසුරෙන් සැකසිනි. වනවාසීව පණ්ඩපාත දානයෙන් යැපෙමින් භාවනානුයෝගී සරල දිවියක් ගෙවන භික්‍ෂූන් හා භික්ෂුණීන් වහන්සේලා ලෝකයේ තවමත් සිටීද යන්න සොයා ගැනීමට එක්දාස් නමසිය අසුව වර්ශයේදී පමණ බුදුදහම සොයමින් ඔබ ආසියා රටවල සංචාරයක් සඳහා පිටත් වූයේ යැයි සිතා ගනිමු. ප්‍රඥාව සහ පොදුවේ සැමට මෛත්‍රිය පැතිරවීම දියුණු කර ගැනීම පිණිස පැවිද්දකු වශයෙන් සැහැල්ලු දිවියක් ගත කිරීමටත් සමාධිය හා සතිය තමන්තුළ පිහිටුවා ගැනීම පිණිස කැපවී සිටීමටත් තමන් වහන්සේ හා එක්කොන ලෙස යහපත් පවුල්වල ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයෙන්ම ඉල්ලීමක් කරමින් බුදුන් වහන්සේ තම භික්ෂු සංඝ්‍යා සමග ඉන්දියාවේ වනපෙත් තුළ කළ සංචාරයන් පිළිබඳ කතා අඩංගු පොත් පද්ද ඔබ සමහරවිටක කියවා තිබීමට පුළුවන. ඉහත යුගයෙන් ශතවාශ විසි පහකට පසු එනම් අදත් එවැනි ජීවන ක්‍රමයක් ලෝකයේ පවතින්නේද එමෙන්ම ඊට අදාළ ඉගැන්වීම් අපේ මේ නූතන සමාජය සඳහාත් සිත්සතන් වෙනුවෙන් යොදාගතහැකිද එය ඒවාට අදාළවේද මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයමින් ඔබ ආසියාාවේ බංකොප් රැංගූන් කොළඹවැනි විශාල නරවල සංචාරයක යෙදන්නේෙය නූතන නගරවල දක්නට ලැබෙන යම් ලක්ෂණ ඒවා තුළද දැකිය හැකි අතර තැනින් තැනඇති නාගටික විහාරස්ථානවලට අයත් චෛත්‍යහා ස්ථූපද දැකගත හැකිය. නමුත් ඔබ සොයමින් යන්නේ එවැනි විහාරස්ථාන නොවේ. පැරණි බනදහාම් පොත්වලින් ධර්මය ඉගෙන ඒ උගන්වාදන පිරිත් සජ්ජායනාකිරීමට හා, ධර්මය දේශනාකිරීමට හැකියාව ඇති භික්‍ෂූන් වහන්සේලා ඒවා තුළ වැඩහිදිිති. නමුත් බුදුන් වහන්සේ තරමටම පැරණි අරන්්‍යබද සරල ජීවිතය, චීවරහා පාත්‍ර පරිහරණය කිරීමෙන් භාවනානුයෝගීව විසීම යන මේවා දැක ගැනීමට නම් නගර හා ඒවාට අයත් විහාරස්ථාන හැර දමායායුතුය. පෞද්ධ විහාරස්ථාන හා භික්ෂූන් වහන්සේලා විශාල සංඛ්‍යාවකින් යුතායිලන්තය දෙසට ඔබේ ගමන දැන් යොමුුවන්නේ යැයි සිතමු. දූපත් සමූහයකින් සැදුම්ලත් එහි එක්තරා ප්‍රදේශයකට ඔබ ප්‍රථමයෙන් පැමිණෙන් එෙය මිනිසුන් පන්සීයේ සිට දෙදහසදක්වා පමණ පදිංචි එක්කෙක් ගමකට විහාරස්ථානයක් බැගින් ඇති බව ඔබට එහිදී දැකගන්නට හැකිවෙයි. මෙම ස්ථාන ආගමික වතාවත් පවත්වන්න තැනක් ලෙසද පූජෝත්සව පැවැත්වීමට හා මිනිසුන් රැස්වන මධ්‍යස්ථානයක් ලෙසද වර්ෂගණනාවක් තුළ ගම්බද පාසලක් ලෙසද භාවිතය වී ඇත. විසිවියේ පසුවන ගමේ බොහෝ තරුණයන්, සමාජයේ මුහොකුරාගිය සාමාජිකයන් බවට පත්වීම සඳහා බුදුදහමට අනුව ජීවිතය හැඩ ගස්වාගනු පිණිස පැවිදි බවලබා ගන්නේද මෙහිදීය. ගමේ භික්ෂුව වශයෙන් කටයුතුකිීම සඳහා, පැරණි ධර්මගරන්තවලින් සමහරක් ඉගෙන පූජාවිදි හා මෝලික දහම් කරුණු ගැන අවශ්‍යතරමී අවබෝධයක් ඇති වැඩිමහල් චාම් පැවතුම් ඇැති ගුණවත් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් විසින් බොහෝවිට මෙම විහාරස්ථාන පාලනය කරනු ලැබේ මීළඟට ඔබේ ගමන යොමුවනුයේ ලාවෝදේශසීමාව දෙසටය පය ගණනාවක්ම තායිලන්තේ මධ්‍ය ප්‍රදේශාතරින් ගමන්කොට ඔබ පැමිණෙනුයේ දියුණුවෙන් අඩු පලාාත් තුළපිහිටි ගැමි පෙදෙස් වෙතය. තවමත් නොනැසි පවත්නා ආරං්‍ය භික්ෂු සම්ප්‍රදායේ වැඩි කොටසක්ම ඔබට දැකගත හැකිවන්නේ මෙහිදීය. කැලෑ වනවලින් හැබි පෙදෙස් ද ගනවනයෙන් ගැවසීගත් කුඩා කඳුද මෙහි තවමත් දක්නට ඇත. බුදුන් වහන්සේගේ ධර්මයට අනුව අවබෝධය ලැබීමටත් ධර්මය ආරක්‍ෂා කිරීමටත් බැඳී සිටින ආරණ්‍ය භික්‍ෂූන් වහන්සේලාටත් උන්වහන්සෙල්ලා වැඩහිඳින ආශ්‍රමවලටත් උද උපකාර කිරීම පිණිස ශතවර්ෂ ගණනාවක් තිස්සේ මෙම පෙදෙස් කැපවී තිබේ මෙම භික්ෂූහු වැඩිපුර ගම්බද භික්ෂූන් වශයෙන් ක්‍රියා නොකරති එසේම පාසල් ගුරුවරුන් වශයෙන්ද කටයුතු නොකරන අතර ඉගනීමේ කටයුතුවල හෝ පැරණි ග්‍රන්ථ ආරක්‍ෂා කිරීමේ හෝ නොය දෙදී. පිරිපුන් දිවියක් ගතකිරීම බුදුන් වහන්සේ උගන්වා වදාළ ප්‍රඥාව හා සැනසිලිස්ුවය තම හදවත් හා සිත්තුලින් අවබෝධ කර ගැනීම ඔවුන්ගේ අභිප්‍රායවෙයි. ඊසානදික තායිලන්තයේ පිහිටි දුසිම් ගණනක් හා පමණට සීමාාවූ අරන්්‍යවලින් එකක් වෙත ඔබ ගමන් කළහොත් ඔබට එහිදී දැක ගත හැකිවනුයේ කුමක් ද එහියූ ඉගැන්වීම් හා භාවනා පුහුණු ක්‍රම ඉක්දාස් නමසය අසුව වන මෙම වසරටත් ගැලපේද. විදර්ශනාව හා සතිය වැඩීමේ මෙම පුහුණු ක්‍රමයෙන් නෝතන සංකීර්ණ සමාජයකින් පැවතෙන කෙනෙකුගේ අවශථාවන් පිරිමැසේද මෙයට පෙර බොහෝ බටහිර ජාතිකයන් මෙහි පැමිණ ඇති බවට ඔබට දැන ගැනීමට හැකිවේ මේ ස්ථාන දැකබලාගැනිමින් මේ කැලෑ තුළම ඉගැනීමෙහි යෙදී සිටීම සඳහා ඇමෙරිකානුවන් හා බටහිර ජාතිකයන් ඉදහස් නමසය හැට පහවර්ෂය සිටම මෙහි පැමිණ ඇත. කෙටිකාලීන අධ්‍යනයක් ලබමින් තමා උගදය තම ජීවිතයට සම්බන්ධ කර ගැනීම සඳහා සමහරු සය රටවල් බලා ආපසු ගොස් ඇත. සමහරුන් පැමිණඇත්තේ භික්‍ෂූන් වශයෙන් වර්ෂයත් දෙකත් හෝ ඊට වැඩි ගණනක් හොඳින් පුහුණ වී ආපසු තම රටවල් බලා යාම පිණිසය. කැලෑ ජීවිතය සිද්ගන්නා සුළු යහපත් එකක් ලෙසට තවත් පිරිිසකට පෙනී ගිය බැවින් ඔහු මෙම ආරාම තුල වෙසමින් අද වනතෙක් ඒවායේ ජීවක් වෙති. නැනවත් වූ සිතට එකඟ ක්‍රමයක් ජීවත්වීම සඳහා පෙන්වාදෙමින් මේ එක් එෙක් කණ්ඩායම සිටි අයගේ හදවත් හාසිත් තුළට මෙම ඉගැන්වීම් යොමු කර ඇත ක්‍රමය ඉතා පහසු හා සාමාන්‍ය එකක් බව මුලදී පෙනී යන නමුත් බුදුන් වහන්සේගේ ධර්මය ක්‍රියාවට නැංවීම එතරම් පහසු දෙයක් නොවන බව කෙනෙකුට දැනගැනීමට හැකිවෙයි. එහෙත් ඒ සම්බන්ධයෙන් වෙහෙසක් දැරීමට සිදුවත් කෙනෙකුගේ ජීවිතය හා බැඳී පවත්නා ධර්මය හෙවත් සත්‍ය සොයාගැනීමට වඩා වටිනා තවත් දෙයක් නොමැති බව ඔවුනට වැටහියයි. බාපොන් වැනි ආරාමයක් තුළට පිවිසි මොහොතේම පුහුණුවේ සජීවී බව තැනෙන්නට පටන් ගනී. සරසරගාමින් සැලෙන තුරු හැරෙන්නට පවතින නිසන්සල බවද සක්මන් භාවනාවේ යෙදෙන භික්‍ෂූන්ගේ ශාන්තගමනද එහිදී දැක ගැනීමට හැකි වෙයි. භික්‍ෂූන් හා භික්ෂුණීන් සඳහා යනුවෙන් වෙන් කරන ලද අරං්‍ය භූමි ප්‍රදේශය අක්කර සියයකට වැඩි ප්‍රමාණයක් දක්වා විහිදයි. අලංකාර බවින් තොර කුඩාකුටි තනි තනි වශයෙන් සාධවා ඇත්තේ ඒවාතර ගස් හා අඩිපාරවල් තිබෙන ආකාරයට දේශන සාලාව දන්වලඳන ස්ථානය. පැවිදි කරවන ස්ථානය පිහිටා ඇත්තේ බාපොං ආරාමයෙහි මැදකොටසෙහිය. කැලෑවේ මුළු පරිසරයම චාම් පැවිදි දිවියක් සඳහා ඉතායෝග්‍ය වේ ඔබට හැගීයන්නේ අවසානයේ ඔබ නියම තැනට පැමිණ ඇති බවය. මෙම ආරාමවල වැඩසිටින භික්‍ෂූන් වහන්සේලා ධෘතාංග නැමින් හැඳින්වෙන නිරවුල් ම හික්මීමකින් යුතු පුහුණු ක්‍රමයක් අනුගමනය කිරීම සඳහා බැඳී සිටිති. පැවිදි ජීවිතයක් ගත කිරීමේ වඩා දෂ්කර මෙම ආරං්‍ය භික්‍ෂු සම්ප්‍රදාය බුදුන් වහන්සේගේ කාලයතෙක් දිව යයි. උන්වහන්සේ විසින් මෙම භික්‍ෂූන්ගේ චීවර දාන හාසේනාසන සම්බන්ධව සීමාවන් පැනවෙන අතිරේක විනයනීති මාලාවක් අනුදැන වදාරණ ලද. මෙම ජීවන ශෛලියයේ හදවත තුළ ඇත්තේ තමන් සන්තක දේවල් සීමමිතවීම බහුල වශයෙන් කෙරෙන භාවනාව හා දවසට එක් වතාවක් පමණක් පිණ්ඩපාත චාරිකාවේ යෙදීම වන මේවාවේ. මෙවැනි පරිශ්්‍රමශීලී පුහුණු ක්‍රමයකට යෝග්‍ය වන ගල්ගුහා හා කැලෑ ගහන බුරුමය තායිලන්තයේ හා ලායෝසය වැනි රටවල වන පෙදෙස් තුළට බුදු සමය ඊට අයත් අංගෝපාංග සමග ප්‍රචලිතවන්නට විය මෙම තාපස භික්ෂූන් වහන්සේලා තනිතනිව හෝ සමූහ වශයෙන් හෝ ජීවත්වෙමින් එක් ග්‍රාමීය ප්‍රදේශයකින් වෙනත් ග්‍රාමීය ප්‍රදේශයකට සංක්‍රමණය වෙමින් රෙදිවලින් අතින් තනානිම වූ කුඩවැනි කුඩාකුඩාරම් තම නිවහන ලෙස ප්‍රයෝජනයට ගැනිමින් පරම්පරාගත සංචාරක පිරිසක් බවට පත්වී ඇත. විශාල ආරාමවලින් එකක් වූ බාපං අරමෙහි හා එහි ප්‍රධානයා වූ ආචාර්ය ්ඡාහිමියන්ගේ ධර්මය පිළිබඳ ඉගැන්වීම් ඉංග්‍රීසි බසට පරිවර්තනය කර තක් වශයෙන් සකසා බටහිර රටව සඳහා ඉදිරිපත් කර සිටිනු ලැබේ. අචාංචාහිමි මෙන්ම උන්වහන්සේකි ගුරුවරයාණන් වහන්සේලා වූ අචාන්ටං හා අචාන්මන් යන හිමිවරුන්ද මේ කැලෑ තුළ අවුරුදු ගානක්ම සංචාරයේ හා භාවනාවයේ යෙදෙමින් කල්ගෙවූහ. උන්වහන්සේලාගේ සහ අනිකුත් ආරණ්‍ය ගුරුවරයාණන් වහන්සේලාගේ දායාදය ලෙස ලැබී ඇත්තේ කුද පිළිවෙත් මත පදනම් වූ පුදුදහමට හෝ උගතුන් බිහි කිරීමට නැඹුරුවක් නොමැති එහෙත් බුදුන් වහන්සේගේ ධර්මයට අනුව තම හදවත්හා තම දර්ශනය දියුණු කර ගැනීමට කැමති අය සඳහා නැඹුරු වූ ධර්මයට අදාල අප්‍රමාද බවින් හා ප්‍රබල බවින් යුතු ඉගැන්වීමය මේ ආර්‍ය සම්ප්‍රදාය තුළින් ශ්‍රේෂ්ඨ ගුරු පරපුරක් බිහිවූ අතරම උන්වහන්සේලාගේ ගුරුූපදේශපතා ගිහියන් සහ භික්ෂූන් වහන්සේලා එම ගුරුවරුන් සොයා පැමිණියහ තමන්ගේ සේවය නිතර ලබාදීමට හැකිවනු පිණිස මෙම ආචාර්යයන් වහන්සේලා තම සංචාරයන් නවතා යම් කැලෑ පෙදසික වාසය පිණස පැමිණිති. උන් වහන්සේලාගේ ඇසුරෙන් එම පෙදෙස් තුළ දුතාංග ආශ්‍රම බිහිවීමට පටන් ගැනිනිි. මෙම ශතවර්ශය තුළ පවතින ජනගහන්න තදබද්ධය නිසා මෙම සංචාරක භික්ෂූන් වෙනුවෙන් කැලෑ පෙදෙස්වල්පයක් පමණක් දැනට ඉතිරිව ඇත. දැනට ජීවතුන් අතර සිටින හෝ නැති ආචාරයවරුන් වහන්සේලාගේ මෙම ආරක්ෂිත ආරාමයන් සාපස භික්ෂූන්ගේ භාවනා පුහුණුවට නැඹුරු වූ භික්‍ෂූන්ගේ වාසස්ථාන බවට පත්වී තිබේ. අචාන් චාහිමි වර්ෂ ගණනාවක් සංචාරයේ හා භාවනා පුහුණුවේ යෙදීමෙන් අනතුරුව තම උපන් ගම සමීපය වූ ගණ කැලෑරුදක පදිංචිය සඳහා පැමිණීමෙන් පසු බාපංආරණය දියුණුුවන්නට විය. චාහිමි පවසනන්දමට මිනිස් වාසයෙන් තොර නයි කොටි හා අවතාරවලින් ගහන බවට ප්‍රසිද්ධයක් ඉසිලූ මෙම කැලෑරොද අරණ්‍ය භික්ෂුවක් සඳහා ඉතාමත් යෝග්‍ය තැනකි. උන්වහන්සේ වටා ඉතා සුවිසල් අරමක් ගොඩ නැගෙන්න්නට විය. කැලේ තුළ අතු සෙවිලි කළ කුටි කිහිපයකින් ආරම්භ වූ බාපොන් අරම තායිලන්තයේ ඇති ඉතා මැනවින් පාලනය වන විශාලතම ආරාමවලින් එකක් සේ දියුණුවට පත්විය. ගුරුවරයකු වශයෙන් අචංචා හිමිගේ දක්ෂතාවය හා කීර්තිය විශාල ලෙස පැතිරීගිය විට ආගන්තුකයන්ගේ හා බැතිමතුන්ගේ පැමිණීමද ශීග්‍රලෙස් වැඩි වෙන්නට විය. තායිලන්තය පුරා විහිදී සිටින බැතිමතුන්ගේ ඉල්ලීම්වල ප්‍රතිඵල වශයෙන්. අචාංචා හිමි වෙතින් පුහුණුව ලැබූ ප්‍රධානීන් යටතේ ශාකාආරාම පණහකට වැඩි සංඛාවක් බිහිවන්නට විය. අචාංචා හිමියන්ගේ ධර්මයට අනුකූලව මඟපෙන්වීම සොයමින් පැමිණි බොහෝ බටහිර සිසුන් සඳහා විශේෂයෙන් සැරසුම් කරන ලද බාපොන් අරමාසල පිහිටි ආරාමය ඒවායින් එකකි. ාහිමිගේ ජේෂ්ට බටහිර ශිෂ්‍යාවශයෙන් සැලකෙන අචාන් සුමේ දෝහිමි අටතේ පාලනය වන එංගලද්දේ චිටර්ඩ්ස් කැළෑ ආශ්්‍රමය ඒවාතර බොහෝ සැලකී යුතු ස්ථානයක් ගනිී. සැබෑ විදර්ශනා ඥානය සඳහා හදවත සංසුන්කර මනස විෘත කරවන භාවනාවේ හදවත ලෙස හඳුන්වනු ලබන රිජු හා සරල පුහුණුක්‍රම අචාංචා හිමිගේ ඉගැන්වීම්වල අඩංගුවී ඇත. සිහි බුද්ධියෙන් සිටීමේ ක්‍රමය නොෙසේ නම් විදර්ශනා භාවනාව බටහිර රටවල් තුළ ශීග්‍රයෙන් පැතිරයාන බෞද්ධ භාවනා ක්‍රමයක් බවට පත්වී ඇත. කැලෑ ආරාමවලදී හෝ දීර්ග භාවනා පුහුණුවක් පවතින මධ්‍යස්ථානවලදී පුහුණුවක් ලැබු ගිහි හා පැවිදි පුද්ගලයන් විසින් ඉගැනීම ලබා දෙන මෙම ක්‍රමයෙන් අපේ සිරුරු හදවත් හාසිත් හික්මවනු පිණිස විශ්වසාධාරණ රිජු ක්‍රමයක් හඳුන්වාදෙයි. ආශාව භය හා කනස්තල්ල සම්බන්ධයෙන් අප ක්‍රියා කළ යුතු අන්දම හා ඉවසීම ප්‍රඥාව හා පරහිතකාමී දයාවේ මාර්ගය ඉගෙන ගතයුතු ආකාරයත්. අපට එමගින් කියාදිය හැක. පුහුණුව ලබාගැනීමට රිසි අයට මෙම පොතින් උපදෙස් ගුරුහරුකම් හා මඟපෙන්වීම් ලබාදීමට අදහස් කෙරේ. අචාංචාහිමිගේ පුහුණුවද ජීවිතයේ මුල් කාලය තුළම ආරම්භ වී ජේෂ්ඨ ආරණ්‍ය ගුරුවරාණන් වහන්සේලා කිහිප නමකගේ මගපෙන්වීම යටතේ වර්ෂ ගණනාවක සංචාරයෙන් හා උග්‍ර තපස්තම් රැකීමෙන් දියුණුය. කුඩා ළමයොකු වී සිටි අවධයේ පවා අනිකුත් ළමයින් ගෙවල් සෙල්ලම් කරන විට උන්වහන්සේ භික්ෂුවක්සේ සෙල්ලම් කරමින් ඔවුන් වෙතගොස් බොරු පාත්‍රයකට සුකිරිහා රස කැවිලි ඉල්ලා සිටියන්දම උන්වහන්සේ සිනාවකින් යුතුව මතක්කර දෙෙන සේක. නමුත් උන්වහන්සේ විසින් ලබන ලද පුහොුණුව දුෂ්කරකාර්යක් වූ බවත් තමශිෂ්‍යන්ට කරන ඉගැන්වීම්වල මාධ්‍යවී ඇත්තේ තමන් වහන්සේ විසින් දියුණු කළ ඒ ඉවසීමේ හා විඳදරා ගැනීමේ ගති ස්වභාවය බව උන්වහන්සේ පවසා සිටින සේක අචාන්චාහිමි තුළ විශාල ධෛරයක් ඇති වූයේ තම පියාගේ මරණාසන්නේ ඔහුගේ සයනයළඟ ලාබාල භික්ෂුවක් හැටියට දින හා සතිගණනාවක් තුළ ජරාවට හා මරණයට පත්වීමේ ස්ුභාවයට විජු ලෙස මුහුණ දීමෙනි. අපට මරණය ගැන අවබෝධයක් නැති විට ය වරදවා තේරුම් ගන්නාය එකක් බවට පත්විය හැක යනුවෙන් උන්වහන්සේ උගන්වාදන සේක. මෙම අත්දැකීම නිසා මේ ලෝකයේ පවතින දුක හා බුදුරජාණන් වහන්සේ විසින් උගන්වා වදාරන ලද ඒ සැනසීමේ හා බිමුක්තියේ මාර්ගය සොයාගනු පිණිස චාහිමිගේ පුහුණුවේදී උන්වහන්සේ තුළ තද පෙළඹවීමක් ඇතිදිය. කිසිවක් සිය කැමැත්තෙන් තබා නොගෙන එසිියල්ල ධර්මය හෙවත් සත්‍යය වෙන්වෙන් උන්වහන්සේ විසින් කැප කරන ලදී. උන්වහන්සේට කායික ආබාධයන් හා වේදනාවන් සැකයන් බොහෝ දුස්කරතාවයන් හා දුක්කොලට ඒ වෙනුවෙන් මුහුණ පෑමට සිදුවිය. එහෙත් හැඩීමට හැර වෙනත් කිසිවක් කළ නොහැකි වූ දවස් තිබුණද කැලේ තුළ වාඩිවී හිඳිමින් බලා හිඳීමෙන් සම පු හොනුව තුළට උන්වහන්සේම පවසනන්දමට අපරාජිත ගුණයක් ලබාදුන්හ මේ අපරාජිත ගුණය තුළින් ප්‍රඥාව ප්‍රීතිය හා අන්‍යන්ට උපකාරිවීමේ අත්භූත හැකියාව කෙමෙන් වැඩෙන්නට විය. මෙම පොතේ අන්තර්ගත තායිහා ලාෝභාෂාවලින් නිරායාසයෙන් කෙරෙන ලද ඉගැන්වීම්වලින් ඔොහොනුව හා සම්බන්ධ ප්‍රීතිමත් සජීවී ගුණේ විදහා දැක්වෙයි. ගිහි ජීවිතය හැරදමමින් වනගත වී අචාන්චාහිමි හා එක්වීමට පැමිණි පිරිමින් සමූහයට ගැලපෙනසේ සැකසුන මෙම ඉගැන්වීම්වල රසාත්මක ගුණය පැහැදිලි වශයෙන්ම අරං්‍ය ස්වභාවයෙන් යුක්තය. එවැවින් නිතර කෙරෙන සඳහන් කිරීම් සිදුකෙරෙනුයේ ඔහු හා ඇ වශයෙන් නොව ඔහු වශයනිි. අවධානය යොමු කෙරෙනුයේ ගිහි අන්ට වඩා භික්‍ෂූන් වහන්සේලාවිත්තය එහෙත් මෙහිදී ප්‍රකාශවන ධර්මය ස්වභාවය අපකාවිසිුත් යොදාගැනීමට යෝගිය වූ විශ්වසාධාරණ අප්‍රමාධගුණයෙන් යුත්තය අචාංචාහිමි ආශාව, භීතිය දවේශය හා මුලාවවැනි මෝලික මානසික ගැටලු ගැන අමතමින් එවැනි තත්ත්වයන් අපේ ජීවිතවලත් මේ ලෝකය තුළත් සිදුකරන සැබෑදුක ගැන අවධානයෙන් සිටින ලෙස ස්තිර වශයෙන්ම අපෙන් ඉල්ලා සිටි. චතුරාර්ය සත්‍යය වශයෙන් හැඳින් වෙන මෙම ඉගැන්වීම බුදුරජාණන් වහන්සේ විසින් කරනලද ප්‍රථම දේශනාවයි එයින් දුක දුකටහේතුව දුකෙන් නිදහසුන මාර්ගය විස්තර කරදනු ලබයි. තෘෂ්ණාව නිසා දුක හටගන්නාන්දම දකින ලෙස අචාංචාහිමි නැවත නැවතත් ප්‍රකාශ කර සිටි එය ඔබේම අදදකීම් තුළින් අධ්‍යනය කරන්න දැකීම ඇසීම හැඟීම, දැනීම හා සිතීම යන මේවායේ ඇති නිතර වෙනස්වීමේ ස්වභාවය දැකගන්න. අචාන් චාහිමි අපිට දෙන පනිි විඩයවන්නේ ජීවිතයේ අනිත්‍යය විශ්වාසයක් නොත්තැබිය හැකි අනාත්ම ස්වභාවය තේරුම් ගැනීමයි. ඒ මේ ගති ස්වභාවයන් තුනම දැක ගනිමින් ඒවා පිළිගතහොත් පමණක් අපට සැනසිලිසුවයෙන් ජීවත්වීමට හැකිවන නිසාය. මෙම සත්‍යතාවයන් තේරුම් ගැනීම හා ඒවා අප දක්වන විරෝධතාවයන් සම්බන්ධයෙන්ද අපේ භීතිය තරහව හා ආශාවන් සම්බන්ධයෙන්ද අරන්්‍ය සම්ප්‍රදාය කෙලින්ම ක්‍රියා කරයි ක්ලේෂයන්ට මුහුණ දීමටත් ඒවා ජය ගැනීමටත් අපේ පැවිදිභාවයේ මෙවලම් වූ විඳදරා ගැනීම හා අවධානය යොදාගන්නා ලෙසත් අචාංචාහිමි අපට ප්‍රකාශ කර සිටි. අපේ සිතැන්ගි හා බලාපොරොත්තු තුළ මුලා නොවීමටත් ඒ වෙනුවට මනසහා ලෝකය ගැන සැබෑ ස්වභාවය රිජු ලෙස හා පැහැදිලිව දැක ගැනීමටත් උන්වහන්සේ විසින් අප කුළුගන්වා සිටනු ලැබේ. අචාංචාහිමියන්ගේ අරන්්‍ය පුහුණු ක්‍රමවල ඇති පැහැදිලි ස්වභාවය ප්‍රගිතිමත් ස්වභාවය හා රිජුගතිය තුළින් අපට ධෛරයක් ගෙනයෙනු ලබයි. උන්වහන්සේ සමීපයේ විසීමෙන් කෙනෙක් තුළ විමසීම හාසය විශ්වාසය හවබෝධය හා අභ්‍යන්තර සාමය පිළිබඳ බලවත් හැඟීමක් පහළ වෙයි. මෙම පොතේ පිටුවල දැක්වෙන උපදෙස්වලින් එම ගති ස්වභාවයෙන් බිඳක්හා අර්‍ය ජීවිතය පිළිබඳ තොරතුරු ඔබේ චින්තනයට හසුකර ගනිමින් ඒ අනුසාරයෙන් වැඩිදුර පුහුණුව සඳහා ඔබ තුළ උනන්දුවක් ඇතිවන්නේ නම් අපේ පරමාර්ථය යතා ලෙසින් ඉටු වූවා වන්නේය. එ බැවින් අචාංචාහිමියන් විසින් උගන්වාදනු ලබන්නේ ප්‍රායෝගික පුහුණුවක් මිස න්‍යායන් නොවන නිසාත් උන්වහන්සේගේ සැලකිල්ල යොමුවනුයේ මිනිසුන්ගේ සතුට හා විමුක්තිය කෙරෙහිවන නිසාත් අචාංචාහිමිට සාවධානුව සවන්දමින් උන්වහන්සේගේ ඉගැන්වී හදවත තුළ තැම්පත් කරගන්න. බාපං අරමට විස මාර්ගයේ සවිකරන ලද දැන්වීම් පුවරු ගණනාවක් විය. පළමු වැන්නේ මෙසේ සඳහන් වී තිබිණි. හා ඔබ එන්නේ දැක බලා ගැනීමටද අපවයන් කරන්නේ භාවනාව සඳහායි. තවත් දැන්වීමකින් සුළු වශයෙන් සඳහන් වූයේ මේ ජීවිතයේ එකම වටිනාදය නම් ධර්මය ප්‍රගුණ කිරීම හා සත්‍යය අවබෝධ කර ගැනීමයි ය පටන් ගැනීමට කාලය මේ දැන් නොවේද. අචාංචාහිමි මෙවැනි ගුණයෙන් යුතුව අපහා රිජු ලෙසකතා කරයි. හදවත් සන්සුන් බවට පත්කරවමින් ජීවිතය සම්බන්ධව සත්‍යය සොයාගැනීමට ඇරයුමක් කරයි. එය ආරම්භ කිරීම සඳහා ඔබට සුදුසු කාලය මේ දැන්ම නොවේද. සංස්ශෝධිත සංස්කරණය ගැන. මෙය නිසල විලකෘතියේ සය වන මුද්‍රණයයි. මෙම ද්‍රණය මීට ඉහතින් නිකුත් වූ මුද්‍රණවලට වඩා සංස්කරණයට ලක්කිරීමට සිදුව වූ බව මුලින්ම සඳහන් කළ යුතුයි. මේ මුල්කෘතිය වී ඇත්තේ ජකන් fieldල්හා allbeter ම් ේඛකයන් දෙදෙන ඉංග්‍රීසියෙන් ලියනලද ස්ටිල් ෆොරස් පූල් නම් ඉංග්‍රීසිකෘතියයි. ඩ සුගතදාසයන්ගේ අනුවාදය නිසල විල නමින් බිහිවී ඇත්තේ මේ මුල්කෘතිය අනුසාරයනිි. ඔහු පොදු බස්වහරම යොදාගනිමින් ධර්මය සම්බන්ධව ගැඹුරු අර්ථ ගලා යන දහම් රසය යන මේවා නොමැකී යනසේ ගෙන ඇති ප්‍රයත්නය සංසාකටයුතුය මෙම සංස්කරණය කරනලක්දේ ඉංග්‍රීසි මුල් කකෘතිය ඉතා කිිට්ටවන් ආශ්්‍රය කරමින් අනුවාදය පදනම් කරගෙන බව සඳහන් කරනු කැමැත්තෙමි. ඉංග්‍රීසි පිටපත්තයේ ඇතැම් සම්ප්‍රදායානුකූල යෙදම් සිංහලෙන් අනුවාදයට යෙදීමේදී මුල් අරුතින් ඇත්වූතැන් කිහිපයකදී ප්‍රමාණුවත් සංශෝධන ඇතුළත් කරන්නට සිද විය සේම් අනුවාදයේදී ගිලිහී ගිය කොටස් කීපයක් ද මුල් කෘතියානුව අලුතින් ඇතුළත් කිරීමට දවශ්‍ය විය. මේ හැරෙන්නට පස්වන මුද්‍රණී අනුවාදයට හැකිතාක් ආසන්නුවන පරිදි මෙම මුද්‍රණය සක ව බවත් මෙම මුද්‍රණය මුල් කෘතියේ අදහස් එලෙසින්ම ඉදිරිපත් කෙරෙන්න පරිදි සංස්කරණය කෙරුණු බවත් සතුටින් සඳහන් කරමි. නිසල්ල විලෙහි මෙම සංස්කරණය බුදුන් වහන්සේ උගන්වා වදාළ ප්‍රඥාව හා සැනසිලි සුවය පාඨක සිත්සතන්තුළ තැන් පත් කිරීමේ අරමුණින් අචාංචාහිමියන්ගේ අභිප්‍රාය පරිදිසිදු කිරීමට සමත්වේවායි ප්‍රාර්ථනය කරණ සංස්කාරක